සුබ දවසක්. අදත් අමරණා මෙඩිසර්ස් විශේෂ වෛද්‍ය channel එක. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සහ පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය තුල යොදා ගන්න සුවිශේෂී තෙල් වර්ග සම්බන්ධව අපි වීඩියෝස් රාශියක් කරලා තියෙනවා. ලංකාව විතරක් නෙවෙයි ඉන්දියාවයි පවා සුලභව භාවිතා කරන තෙල් වර්ග. ඉතින් ඒවයේ ගුණ රාශියක් තියෙනවා ඇත්ත වශයෙන්ම. ඒවා අනාදිමත් කාලයක ඉඳලා භාවිතා කරන සහ උප කරලා තියෙන දේවල්. හැබැයි ඒ තෙලක ගුණක් ගන්න, ගුණයක් ගන්න, ඖෂධීය ගුණය ලබා ගන්න හරි පිළිවෙලට තෙල හදන්න ඕනේ, හරි පිළිවෙලට තෙල් භාවිතා කරන්න ඕනේ. එහෙම නැතුව කොහෙන් හරි අරන් ඇවිල්ලා පාවිච්චි කළාට හරියන්නේ නැහැ. එයි මං එහෙම කියන්නේ වර්තමානයේදී මේ තෙල් වර්ග නියම ප්‍රමිතියට නැතුව වාණිජ කර්මයට ලක් වෙලා බහුලව තියෙනවා. ඒ වෙයි නැති ගුණ පවා උඩට දාලා ඒවට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරලා යම් ශෝධකාරක දාලා තෙල් මොඩිෆයි කරලා වෙනස් කරලා හදලා තියෙනවා. අන්න එතකොට ගුණයක් ගන්න බෑ. බොහෝ දුවේ අපිට කියන මෙසවිල්ලක් තමයි ડોક્ટર අර කීපු තෙල පාවිච්චි කරා. නමුත් කිසිම ගුණයක් නෑ. එහෙම කියනවා. එහෙම වෙන්නේ ඔන්න ඔය මං කියපු කරුණු කාරණා නිසා. ඉතින් ඖෂධීය තෙලක් සෑදීම කියන එක ලොකු කාර්යයක් ඇත්ත වශයෙන්ම. වර්තමානයේදී ඉසිරු වත් පිළිවෙත් පිළිපැදලා තෙල් හිඳිනවද කියන එක ප්‍රශ්නයක්. සමහර වෛද්‍යවරු තමන් පෞද්ගලිකව තෙල් හිඳින අවස්ථා තියෙනවා. ඒ ක්‍රමවේද සපුරමි. ඉතින් හැබැයි එවැනි අවස්ථාවක මුළු ලංකාවටම දෙන්න ලොකු පිරිසකට තෙල් ලබා දෙන විදිහක් නැහැ. ඊටාම් සුළු පිරිසකට පමණයි ලබා දෙන්න වෙන්නේ. ඉතින් අද කතා කරන සුවිශේෂී තෙලත් මේක ලංකාවේ පමණ නෙවෙයි ඉන්දියාවේ පවා භාවිත කරන විශේෂයෙන් පුරාණ වෛද්‍ය ග්‍රන්ථවල සඳහන් කරලා තියෙන සුවිශේෂී තෙලක්. ගොඩක් අය මේක අහලා තියෙනවා. ඒ වගේම යම් යම් බෙල්ද ප්‍රචාරණ මේ තෙල සම්බන්ධයෙන් තියෙනවා. මම දැක්ක විදිහට අපේ ආයුර්වේද සංස්ථාව මගින් මේක නිෂ්පාදනය කරනවා. ඒ වගේම පිළිගත් සමාගම් වලින් ලංකාවේ මේක නිෂ්පාදනය කරනවා. ඒ වගේම වර්තමානයේදී වෙනත් බාහිර පාර්ශ්ව මගිනුත් මෙම තෙල නිෂ්පාදනය කරලා යම් යම් බෙල්ද දැන්වීම යටතේ ප්‍රවර්ධනය කිරීම කටයුතු දකින්න පුළුවන්. ඉතින් මොකද්ද මෙම තෙල? මෙම සුවිශේෂී තෙල තමයි ඉරිමේදාදී තෛලය. ඉරිමේදාදී තෛලය. ඉතින් මේක ඉන්දියාවේ සමහරට වෙනස් විදිහට ශබ්ද කිරීමක් තියෙනවා. අරිමේදාදී තෛලම් ඒ විදිහට සඳහන් කිරීමක් තියෙනවා. ඉතින් මෙම තෙල ගත්තාම මේ තෙල නිෂ්පාදනය කරන්න ඖෂධ රාශියක් යොදා ගන්න. ඖෂධ රාශියක් එනවා. 50කට ආසන්නයි. 48ක් 49ක් පමණ තියෙනවා. වර්තමානයේදී මෙම සියල්ල දානවද කියන එක තම සැක සහිතයි. මොකද සමහර ඖෂධ සොයාගන්න බෑ. සමහර ඉන්දියාවෙන් ගෙනේවා තියෙන ලංකාවට. ඉන්දියාවෙන් ගෙනල්ලා තමයි යොදා ගන්න. ඉතින් ඉන්දියානු නියම ශ්ලෝකයට අනුව ඔන්න වගේ ගාණක් තියෙනවා. ඉතින් මේ අතරින් කිහිපයක් සඳහන් කරනවා මොන වගේ ඖෂධ තියෙනද කියලා සාමාන්‍ය ජනතාවගේ දැන ගැනීම පිණිස. එකක් තමයි සීනිද්ද. සීනිද්ද. අනික තමයි ලොත්. ඊළඟට වැල්මදට, රත් කිහිරිය, නුග, පත්මකාෂ්ඨ ඔන්න වගේ දේවල්. ඔය කිහිපයක්. ඉතින් මෙතන ඉරිමේදාදී කියන්නේ මොකද්ද කියලා බැලුවොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඉරිමේද. ඉරිමේද කියලා කියන්නේ අන්දර, මහා අන්දර කියලා සඳහනක් තියෙනවා. හැබැයි ලංකාවේ මේකට සීනිද්ද කියලා කියනවා. වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඖෂධ වට්ටෝරු ගත්තාම සමහරවිට ඉන්දියාවේ එකක් භාවිතා කරන්නේ, ලංකාවේ එකක් භාවිතා කරන්නේ. විශේෂයෙන්ම ආයුර්වේද ඖෂධයක් පිළියෙල කරනකොට නියම ඖෂධය නැත්නම් ඒකට ගන්නවා වෙනත් ඖෂධයක්. ඒකට කියනවා ප්‍රතිනිධියක් කියලා තමයි කියන්නේ. ප්‍රතිනිධි. ඒ ගුණය තියෙන වෙනත් ඖෂධයක්. හැබැයි ඉතින් මේ ඉරිමේදායේදී එකේදී තියෙන ප්‍රශ්නේ තමයි සීනිද්ද කියන්නේ අන්දරද කියන එක. ওই දෙකේ ගැටලුව තියෙනවා. කොහොම වුණත් ඉන්දියාවේ පාවිච්චි කරන්න ඔය මහා අන්දර කියන එක ලංකාවේ සීනිද්ද කියන එක. ඉතින් මේ සීනිද්ද කියන එක ඉන්දියාවේ වටවල නැති බව තමයි කියන්නේ. ඉතින් මේ සාමාන්‍ය ඖෂධ ගත්තාම, ආයුර්වේද ඖෂධ ගත්තාම ඔය ගැටලුකාරීತನ තියෙනවා බොහෝ තැන්වල. සමහර විට පරිවර්තනවලදී ප්‍රශ්න ඇති වෙලා වෙන්න පුළුවන්. නියම වචන නැති වෙලා, ඒක නියම ඖෂධ නැති වෙලා එහෙම වෙච්ච අවස්ථා කියලා සඳහන් කරනවා. කොහොම වුණත් ඔන්න විදිහට ඉරිමේදාදී තෛලය හදනවා ඔය ඖෂධ යොදාගෙන. සැහෙන ඖෂධ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ හදාගත්තු ඖෂධය මොන වගේ රෝගාබාධවලටද පාවිච්චි කරන්නේ? මේ ඖෂධීය තෙල
ಸಂಪೂರ್ಣವಾಗಿ ರೋಗ ಬಾಧೆ ಹೊಡೆದು ಪಾವಚಿಕರಣಿಗಿಲ್ಲ ಬಲು ಪುರಾಣ ಕಾಲೇ ದಂತ ಸೌಖ್ಯಗೇನ ಗತಾಗಲೋಟ ದಂತ ಸೌಖ್ಯ ಅದವಾಗಿ ಮೀ ದತ್ತಸ್ತರ್ಲ ಹಿಟೀನೆ ದತ್ ಬಲಂಡ ಕೌರು ಹಿಟೀನೆ ಇತಿಂಗ್ ಗೊಡಕ್ ಕುದವಿಯ ಮೀ ದತ್ಮದಿನ ಕ್ರೀಮ್ ವರ್ಗ ತಿಬ್ಬಿದ್ದೆ ಔಷಧಿ ದೇವಲ ತಮೆ ಗೊಡಕ್ ಕೆಲಾವಟ ಭಾವಿತ ಆಗಲಿ ಅಪ್ಪ ಇತಿ ದಟ್ಟಿಗೆ ಹೊಂದರ ತಿಬಿಲ ತೀನು ಗಟಲುವಾಕ್ನೆ ದತ್ತಲ ಪ್ರಶ್ನೆ ಗೊಡಕ್ ಅಡುವಿನ ತಮೆ ತಿಬಿಲ ತೀನಿ ಮೀ ವರ್ತಮಾನಿದಿ ಅಪ್ಪ ದಕ್ಕಿನ ಹೋಗಿ ಮೀ ದದ್ದಿರಾಯಾಮಕ್ ಲುಕೂಟ ದೆಕಲನೆ ಇಕಡೆ ಉದಾಹರಣ ತೀನು ವಿಶೇಷಮ್ಮ ಅಪ್ಪ ಅಚ್ಚರ ಸೀಲಗತ್ತ ಮಟಮತಕಾಯಿ ಅವ್ರದ್ದು ಹಸುವ ಪಾಯಿನ ದಟ್ಟಿಗೆ ಹೊಂದರ ತೀನು ಗಟಲು ಹಾಕ್ನೆ ದದ್ದಿರಲತ್ನೆ ಒಯ್ಕಿನ ವಿಧಿಟ ಮದಿನ್ನೆತ್ನೆ ನಮಗೆ ದಟ್ಟಿಗೆ ಹೊಂದಾಯಿ ಏಮ ಹಿಟಿ ಆಯ್ತು ಹಿಂಗೆ ಕಾಲಿ ಒಣದೇ ಕಪಲ ಕಂಡದ್ ಪುಳು ವರ್ತಮಾನದಿ ಲಮೈ ಬೆಲ್ಲುವ ಕಿರಿ ದಟ್ಟಿಗೆ ಒಕ್ಕಮ ದೀವೇಲ ಆಗಿಲ್ಲ ಇದ್ರ ಮಸ್ಟಿಗೆ ವಿತರಾಯಿ ಇದ್ರ ಮಸ್ಸೊರಟ ಏನಾಗ ದಟ್ಟಿಗೆ ದೀವೇಲ ಒಣವಾಗಿ ಗಟಲು ತೀರು ಇದು ಇರಿಮೇದ ಇದು ತೈಲೇಗತ್ತ ವಿಶೇಷ ದಂತ ಸೌಖ್ಯದ ಮೈ ಯುದ್ಧಾಗಿನ ತೀನಿ ದಂತ ಸೌಖ್ಯ ಗೀಲಗತ್ತ ಗುಡಕ್ ದೇವಾಲ ತೀನು ವಿಶೇಷ ಮೇ ಕಟಗೇನ ಕಥಾಗಿರ್ಬೋಟ ಪ್ರಶ್ನೆ ತೀನು ಮೇ ಕಠಿಣ ದುಗಂಧ ಹೇ ಮೀ ಅಮೆಕಟಿಗಿನ ಹೆಲಿಟೋಸಿಸ್ ಈಗಿನ ವಿಡಿಯೋ ಕಕ್ಕಿ ಕರ್ಲ ತೀನು ಹೆಲಿಟೋಸಿಸ್ ಮೇಕ ಗುಡಕ್ ಕುದುವೇಟ ಲುಕು ಪ್ರಶ್ನೆ ಸಮಾರು ಮೇಘ ಮಾನಸಿಕ ಗೆಟಲು ಹಾಕ ಇದು ಅತ್ಯವಶ್ಯ ಹೆಲಿಟೋಸಿಸ್ ತೀರೋಣ ಮೇ ಇರಿಮೇದಾದಿ ತೈಲೇ ಭಾವಿತಾಗರನ್ನ ಕೊಡುವ ಮೇಕದೆ ವಿಶೇಷಮ ಸಂಧಾನ ಕಲ್ಲದಿನ ದೇ ಕಠಿಣ ದುಗಂಧ ಹೆಮೀಮ ವರ್ತಮಾನದಿ ಕಠಿಣ ದುಗಂಧ ಹೆಮೀಮ ಗೀನಗಡ ಹೇತು ಪ್ರಾಶಕ್ತಿಯ ಕೊಹರಿಡ ನುಮೆದೀಮ ವೆಂಡ ಕೊಡುವ ಇವರಿ ತತ್ತ ಅಡುಯಿ ವರ್ತಮಾನಿದಿ ಹೇಮನೆತ್ತ ಸಮಹಾರ ರಸಾಯಕ ದ್ರವ್ಯ ವಿಷ ದತ್ ಮತಿನ ರಸಾಯಕ ದ್ರವ್ಯ ಸಮಹಾರ ರಸಾಯಕ ದ್ರವ್ಯ ಸಹಿತ ದಂತಾಲಯ ವಿಶೇಷಮ ವಿದುರ್ಮಸ್ಸಲ್ಲ ಅಹಿತಕರ ವಿದುರ್ಮಸ್ ದಿಯವೇನು ಹೆಬೆ ಕಿಯಾನ್ನಿನ ಅಡ್ವರ್ಟೈಸ್ಮೆಂಟ್ ಅಲ್ಲಿ ಮೇಕೆ ಹೆಮದಾಮ ಪಾವಚಿಗರಂಡ ಕಟ್ಟರನ್ನ ಸೋಂದಕ್ಕಿರೋ ದಟ್ಟಿಗೆ ಆರಕ್ಷಾವೇನೋ ಒಬ್ಬಗೆ ಬುರುಗುಡಾಕ್ ತೀರು ನಮ್ಮತ್ತೇಕೆ ಅನಿಪೆತ್ತ ತೀನು ವಿದುರ್ಮಸ್ ದೇವೇನು ವಿದುರ್ಮಸ್ ದೇವನ ಮುಖದ ಸಿದ್ಧವೇನಿ ಎಮ್ಮೆ ಬಿಸಿಬೀಜ ವರ್ಗ ಏನು ಇವಾಗೇಮ ಪನುಗೆಡಿಯೇನು ಕಟಾಯ್ತುಳಿ ತೀನ ಅರ ಸಾಮಾನ್ಯ ಸ್ವಭಾವೇ ಗಿಹಿ ಇಲ್ಲ ಹೆಮತಿಸೇಮ ಸೆವಲಗತಿ ಎಕ್ಕವಾಗಿ ತೀರೇನು ತಮ್ಮಂಟಮ ಅಪ್ರಸನ್ನ ಇವಾಗ ತತ್ವಕ್ಕೇನು ಕ್ಯಾಮ ಕಂಡವೆ ಕಟದಾನೋ ಉದ್ದಿ ಕಂಡವೆ ಮಿರಿಸ್ ಕಂಡವೆ ಅಪಹಸುಯಿ ಇವನಿ ತತ್ವ ಎತ್ತೀನು ಇತಿ ಮೇವ ಸಂಹಾರಗಿಟ ಮೀ ದಂತಾಲೇಪನಿ ಸಹ ಬೆಂಡ ಕೊಡುವ ಕಟಯತ್ತು ಪ್ರಸ ಶೇಷಮಿಲ್ಲ ಪಟಲಗಿಟ ಹಾನಿವಿಲ್ಲ ರಾಸಾಯನಿಕ ದ್ರವ್ಯ ಸಹ ಎಮ್ಮನೆತ್ತ ವರ್ತಮಾನದಿ ವೆಡಿಪುರುವ ಅಪಿ ದಕ್ಕಿನ್ನಿ ಮೇ ಮೌತ್ ವಾಶ್ ಕಟ ಹೋದನ ಬೆಹಿತ್ ವರ್ಗ ರಾಸಾಯನಿಕ ದ್ರವ್ಯ ಸಹ ಈಗ ಪುರುದಕ್ಕಿದ್ರೆ ಸಮಾರು ಕರಾಂಡ ಪೆಲಂಬಿಲಾತೀನು ವಿಶೇಷ ತರುಣ ಲಮಾಯ್ ವಿಶೇಷ ಪ್ರೇಮ ಸಂಬಂಧ ಮೆತಿಗರಗತ್ತ ಮೇ ಕಟಿಂಗ್ ಅಂದಕ್ಕೆ ಈಗಿಲ್ಲ ಭಯ ಅನ್ನ ಕಡೆ ತಿಗರ ಗಂಟಿಗೆ ಮೌತ್ ವಾಶ್ ಭಾವಿಸಿಕನು ಅನ್ನ ತಗೊಂಡು ನೆತ್ತಿ ಪ್ರಶ್ನೆ ಹಾಕಿನೋ ಅಪಿ ದನ್ನೋ ಅಪಿ ಸಿರುಳು ಹೆಮ ತನಕಮ್ಮ ಸಿರುಳು ಆರಕ್ಷಾಕನು ಸುದೃಜೀವಿ ನೀನು ಅಪಿಗಿನ ಕಮೆನ್ ಸೆಲ್ಸ್ ಕಟ ಎತ್ತಲೇ ತಿನ್ನು ನಾರ್ಮಲ್ ಫ್ಲೋರೈಕ ಕೀಲತಮ್ಮ ಈಗ ಟಿಕ್ಕಿ ನಾರ್ಮಲ್ ಫ್ಲೋರೈಕ್ ಅಪಿ ಹೆಂಗ ಆರಕ್ಷಾಕನು ಸುದೃಜೀವಿ ಹಿತಕರ ಸುದೃಜೀವಿ ಇದು ಮೇವ ಭಾವಿಸಿಕನೋಟ ಏಗೊಲ್ಲ ಅಂತ ಹಾನಿಸಿದ್ದೇವೆ ಏಗೊಲ್ಲ ನೆತ್ತಿವಿಲ್ಲ ಆಯನು ಅನ್ನ ಇತಗೊಂಡು ಎತ್ತೆಂಟ ವಿನತ್ ಬ್ಯಾಕ್ಟೀರಿಯಾವಕ್ ಎಂಡ ಕೊಡುವ ದಿಲೀರ್ಯಾಕ್ ಎಂಡ ಕೊಡುವ ಅನ್ನ ಇತಗೊಂಡು ತಮ್ಮ ಪ್ರಶ್ನೆ ಎತ್ತಿವೇನು ಇದು ಇರಿಮೇದಾದಿ ತೈಲೆ ಒಣ್ಣು ಒವೇನಿ ಗಟಲ್ಬೋಟ ವಿಶೇಷ ಕಠಿಣ ದುಗಂಧ ಹೆಮೀ ಬಗ್ಗೆ ತತ್ವಟ ಭಾವಿತಾಕರಣ ಕೂಡ ಸುವಿಶೇಷಿ ತೆಲಕ್ ಮೇಮ ತೆಲ ಕುಹಮದ ಭಾವಿತಾಕರಣ ಇದು ಮೇಮ ತೆಲ ಅರಗಿನ ಮಿಲ್ಲೀಟರ್ ಪಹಕ್ ದಹಯಾಕ್ ತೇಹಂದ ದೇಗಕ್ ಅರಗಿನ ಕಟ್ರ ದಾಗಣ್ಣು ದಾಲ ಉಡ ಬಲಾಗಿನ ಉಗುರ ಗಾಗಲ್ ಕರ್ನು ಕಟಿಂಗ್ ವಾತೆ ಪಿಟಗರಮಿ ಒಂದರೆ ಕಲೆ ತಿಂಡ ಎತ್ತುಲೆ ಕಲತ ವಂಡೂಳಿ ಕಟ ಎತ್ತುಳಿ ಎಮ್ಮನೆ ಎತ್ತ ಕಟ ವಹಾಗಿನ ಕಲತಂದ ಕುಳುವ ಎಮ್ಮ ಕರ್ಣಗಮ ಮಿನಾಡಿ ಪಹದ ದಹ ತಿಯಾ ಗಂಡೂಳಿ ಎಮ್ಮ ತಿಯಲ ಅನ್ನ ಐಂ ಕರ್ನು ಇಟ ಪಾಸ್ ಎಮ್ಮ ತಮ ಕಿಯನ್ ಇಟ ಪಾಸ್ ಮುಖದ ಕರಣ್ಣ ಮದಪಮಂಟ ರಸ್ಸೆ ತೀನ ಉಣ್ಣುವತ್ರ ಕರ ಕಟ ಸೋದಲ ದಾನು ಅರ ಗಾಗಲ್ ಕರ್ಲ ಕಲಿನ್ ತಿಲ ಕರ್ಬು ಇದೀಟ ಇದನ್ನ ತಿಲ ಪಾವಿಚರನ್ ಕಲಿನ್ ಮದಪಾಮಂಟ ರತ್ಕರ್ಲ ಗತ್ತು ವಡ ಸುದ್ಸು ಈಗಿರ ತಮ್ಮ ದಕ್ವಾನ್ ಮೇಕ ದಿನಕಟ ಅದೇ ತುಂಬ ತಾವಕ್ ಕರಂಡ ಕುಳುವ ಇದು ಹೆಮದಾಮ ಅವಶ್ಯವನ್ನ ಸತ್ಯ ದೇಗಕ್ ಕಲಹಮ ಬಹುದೃಢಮ ಈ ಪ್ರಶ್ನೆ ಮಗೆ ಅರಿನು ಇವಾಗೇಮ ಕಠಿಣ ದುಃಖದ ಹೆಮೀಮಟ ಹೇತು ತವತ್ ಹೇತು ತೀನ ಇವತ್ ತೀನೋದು ಗೀರ ಬಲ ನೋಡಿದ್ದೀರಾಯಾಮ ಇದ್ರ ಮಸ್ಸಾಸ್ತು ಎತ್ತಿವಿನ ಗಿಡಿವರ್ಗ ಇವಾಗ ಹೇತು ತೀನು ಕೊಡುವ
එවැනි දේවල් තියෙනවද කියලා බලන්න කටයුතු තුවාල තියෙන්න පුළුවන්. අනේ එවැනි දේවල් තියෙනවද කියලා බලලා ඒවට ප්‍රතිකාර කරන්න ඕනේ. මේක විතරක් කරලා හරියන්නේ නැහැ. එවැනි අවස්ථාවලදී. ඒ වගේම සමහර උදවි ඉන්නවා මේ දත් සෙල වෙනවා. දත් අල්ලපුවාම සෙල වෙනවා හරියට හක්කට ඇලිලා නැහැ. විශේෂයෙන් මහලු උදවි. මහලු උදවි දැක්කහම සමහර උදවි ඉන්නවා දත් ඇදිලා. හක්කෙන් දත් එළියට ඇදිලා. අනේ මේ අවස්ථාවේදී මේ ඉරිමේ දදී තයිලේ නැවතත් දත් ශක්තිමත්ව අල්ල ගන්න උදව් වෙනවා කියලා. සඳහන් කිරීමක් තියෙනවා. ඒ වගේම දත් මුල් දියවීම. ඒ වගේම දත් දිරා යාම වැළැක්වීමට. ඒ වගේම ඉදුරු මස් ආසිත ඇති වෙන ගෙඩි වර්ග වලට අපි කියනවා dental abscesses. ඒ වගේම දත් හිරිවැටීම. දත් හිරිවැටීම බොහෝ දුරටම සිද්ධ වෙන්නේ දත්වල එනමලේ ගියාට පස්සේ අපි දන්තිමේ කියන කොටස මතුවීම නිසා. ඉතින් අන්නේ එවැනි අවස්ථාවල මේ එනමල් සෑදීම වේගවත් කරන්න මෙවතල ඉවහල් වෙනවා කියලා සඳහන් කරනවා. ඒ වගේම කට දෙපැත්ත පැලීම සමහර උදවි වෙනවා කට දෙපැත්ත පැලෙනවා. ඒ වගේම තොල් වියලීම. ඒ වගේම කට ඇතුළේ තියෙන තුවාල. අපි දන්නවා ඇප්ටස් අල්සර්ස් කියලා જાතියක් තියෙනවා හේතුවක් හරියට නැතුව එන තුවාල සමහර උදවි වෙනවා තුවාල එනවා. ඉතින් මේ වගේ කට ඇතුළේ ඇති වෙන සියලුම ආබාධ වලට මම මේ සඳහන් කරපු දේවල් වලට අමතරව වෙනත් ප්‍රශ්න තියෙනවා. බොහෝ ඒවට මේක ඊටාම ප්‍රත්‍යක්ෂ තෙලක් කියන එක තමයි සඳහන් කරන්නේ. කට ඇතුලේ පිළිකා වලට හරියන්නේ නැහැ ඒක මතක තියාගන්න ඕනේ. ඒ වගේම කට ඇතුලේ විදුරු මස් ඇතුලේ ඝනවීමක් ඇති වෙලා පස්සේ කැන්සර් එකට හැදෙන්න ඉඩ කඩක් තියෙන ලියුකෝප්ලාකියා කියලා තත්වයක් තියෙනවා. ලියුකෝප්ලාකියා වලට මේක යම්සි ගුණයක් තියෙනක සඳහන් කරනවා. නමුත් පිළිකාමේ වගේ තත්ත්වයන් වලදී මේක හරියන්නේ නැහැ ඒක මතක තියාගන්න ඕනේ. ඒ වගේම තවත් හේතුවක් තියෙනවා මේ කටින් දුගඳ හැදීමේ එන්න පුළුවන් මේ සයිනස් ඉන්ෆෙක්ෂන් කියලා මේ කෝටර් ක්‍රපදාය විශේෂයෙන්ම නාසය දෙපැත්තේ තියෙන කම්බුල් රාශිතෝ තියෙන කෝටරක ප්‍රදාහයකට ලක්වීම නිසා. ඉතින් එතකොට සෙම නරක් කිරීම කියලා අපි කියන්නේ විශේෂයෙන් මේ නරලෙ වෙන්නත් පුළුවන් කම්බුල් දෙපැත්තෙ වෙන්නත් පුළුවන්. එහෙම වුණාම උගුරට අර නරක් වෙච්ච සෙම එනවා. එතකොට කටින් දුගඳක් එන්න පුළුවන්. මේ රිමේදාදී තෛලය එවැනි අවස්ථාවකදී භාවිතා කරන්න පුළුවන් කටින් දුගඳ හැවීම අඩු කරන්න විශේෂයෙන්ම අරකට බෙහෙත් කරන ගම සයිනස් ආසාදනයට බෙහෙත් කරන ගම. තනිකර සයිනස් ආසාදනය වළක්වන්න බෑ රිමේදාදී තෛලය පාවිච්චි කළයි කියලා. ඒ වගේම දත් කැක්කුම් වලටත් මේක යොදා ගන්න පුළුවන් කියලා සඳහන් කරනවා. දත් කැක්කුම තියෙන වෙලාවට කුළුණු කෑල්ල එක තවල්ලා ඒ කැක්කුම තියෙන තැන දති තියන්න පුළුවන්. නමුත් දත් කැක්කුවට දත් දිරා ගිහිල්ලා සිදුරක් ඇති වෙලා නම් ඒක දත් වෛද්‍යවරුන් පෙන්නලා වර්තමාන කාලීදී ඒකට පිළියම් යොදා ගන්න ඕනේ. වෙලාවයි මට මතක් වෙනවා දත් දිරා ගියේ වගේ කැක්කුම නතර කරන්න ස්නායු මැරෙන්න යම් යම් ක්‍රම තිබිලා තියෙනවා. වර්තමානයේදී අපි දන්නවා නර්ව් ෆිලින්. අර දිරාගේ කොටස් අයින් කරලා ස්නායු සම්පූර්ණයෙන් ඉවත් කරලා අක්කට දත් හයි කරනවා. නමුත් පුරාණ කාලේදී එවැනි නරක් වෙච්ච දතක් තිබුණොත් එතන ඒකේ සංවේදනය නැති කරන්න යම් යම් ඖෂධ තිබිලා තියෙනවා තියන්න. එහෙම දේවලුත් තියෙනවා. ඉතින් ඉරිමේදාදී තෛලයත් කට ඇතුලේ සියලුම ප්‍රශ්නවලදී භාවිතා කරලා තියෙනවා. ඔන්නෝයි මම සඳහන් කරපු විදිහට. මේක කට ඇතුලේ ප්‍රශ්න වලට අමතරව විශේෂයෙන්ම හිසටත් දාන්න පුළුවන් තෙලක් විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම තවත් සමහර අවස්ථාවලදී ඇඟේ වුණ තාලේප කරන්න පුළුවන් කියන එක සඳහන් වුණා. විශේෂයෙන්ම සමහර තුවාල වර්ගවලට සමහර අසාත්මිකතාවෙන් වලදී ඇති වෙන තුවාල වලට පාවිච්චි කරන්න පුළුවන් කියලා සඳහනක් තියෙනවා. ඉතින් මෙතන තවත් කරුණක් කියන්න ඕනේ. විශේෂයෙන්ම අපි ළඟට එනවා ගොඩක් උදවිය මේ හැලිටෝසිස් කියන තත්ත්වයේදී. හැලිටෝසිස් මොකද සමහරුන්ට මොන බේද දුන්නත් මේක හොඳ නැහැ කියලා තමයි ඇවිල්ලා කියන්නේ. බලද්දී ඇත්ත වශයෙන්ම නියම හැලිටෝසිස් තත්ත්වයක් නෑ. සමහර උදවියට තියෙන්නේ තමන් මෙන්ටලි මානසිකව හිතලා දැන් රෝගියෙක් වෙලා තමන්ට මේක තියෙනවා කියලා තමන්ම හිතන් ඉන්නවා. කොච්චර බෙහෙත් කළත් එවැනි උදවියට බෙහෙත් කරන්න අමාරුයි. ඒ මානසික මට්ටම වෙනස් කරන්න අමාරුයි. ඇත්තටම බැලුවොත් හැලිටෝසිස් කියන තත්ත්වය නෑ. ඉතින් ඉරිමේදාදී තෛලය සමහර උදවිය මේ වෙළඳ දැන්වීම වලින් භාවිතා කරලා ඇවිල්ලා අපිට කියනවා ඩොක්ටර් මේක පාවිච්චි කළාට පස්සේ නැති ප්‍රශ්න ආවා කියලා. එහෙම වෙනවා. එහෙම වෙන්නේ මොකද මෙම තෙල් හරි ප්‍රමිතියට නොසෑදීම සහ යම් යම් රසායනික ද්‍රව්‍ය එකතු කිරීම නිසා. අන්න එතකොට ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් තෙලට බැලලා වැඩක් නැහැ අත වශයෙන් මේ වෙනි අවස්ථාවක්. මොකද නියම තෙල නොයි භාවිත කරලා තියෙන්නේ. ඒ වගේම අපේ ජනතාවේ පුරුද්දක් තියෙනවා බුලත් සැපීම. බුලත් පිට උණු දුම් කළ පුවක් සහ බුලත්. ඉතින් මෙතනින් බුලත් ඇරුණාම අනිත් තුනම හානි කරයි. කට ඇතුලේ ප්‍රශ්න වෙනවා. කට ඇතුලේ පිළිකා එන්න පුළුවන්. ඉතින් විට කන උදවියට මේ විට කෑම නිසා කට ඇතුළේ ඇති වෙන ප්‍රශ්න වලදී ප්‍රී කැන්සරස් ලීෂන්ස් එක ඉන්දියානු සමහර පරීක්ෂණ වල සඳහන් කරලා තියෙන එවැනි උදවියට
මේ ඉරිමේදාදී තෛලයේ භාවිත කරාම කට ඇතුලේ රසේෂ්මල පටලයට වෙච්ච හානි අඩු කරගන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් බුලත් විටකන එක එතනින් නවත්වන්න ඕනේ. බුලත් කොලයක් කෑවට ප්‍රශ්නයක් වෙන්නේ බුලත කියන එක ඇත්ත වශයෙන්ම සුවිශේෂී ඖෂධයක්. ඉතින් දැන් ඔයගලන්ට පැහැදිලි ඉරිමේදාදී තෛලය. ඒකේ ಗುಣ මොනවද මොන වගේ රෝගාබාධ වලටද පාවිච්චි කරන්නේ. ඉතින් හරි ප්‍රමිතියෙන් යුක්ත තෙල සොයාගෙන තමයි භාවිතා කරන්න ඕනේ. ඉතින් අදත් මම සමු ගන්නවා අමරණ මෙඩ්සර්ස් විශේෂ වෛද්‍ය විද්‍යා channel එකේ. වෙනවත මුණ ගැසුම අලුත් දැස්සම සුබ දවසක් ඔබ සියලු දෙනාට.